ඔයාලා මේ වගේ සරල ප්‍රෝග්‍රෑම් එකක් දැක්කම ඔයාලට මේ ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒතර මේකෙදි මම ක්ලාස් එකක් හදලා තියෙනවා වෙල්කම් කියලා. ඊට පස්සේ මේකේ ග්‍රීටින් කියලා මම මෙතඩ් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ අපේ මේන් මෙතඩ් එක තියෙනවා. ඒතර මේන් මෙතඩ් එක ඇතුළේදී මම මේ අපි හදාගත්ත වෙල්කම් කියන ක්ලාස් එකට අදාළව ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගෙන ඒ ඔබ්ජෙක්ට් එක හරහා අපි හදලා තියෙන ග්‍රීටින් කියන මෙතඩ් එකට කෝල් කරලා තියෙනවා. ඉතින් ඒතර මේකේ ස්ට්‍රක්චර් ගැන ඔයාලට යම් අවබෝධයක් තියෙනවනේ. හැබැයි අපිට මේ ක්ලාස් එක ඇතුලේ හම්බෙන අපි මේ වෙද්දි කතා කරලා නැති දෙයක් තියෙනවා. ඔයාලට පේනවා එතකොට මේ ක්ලාස් එකේදීත් ග්‍රීටින් කියන මෙතඩ් එකේදීත් මේන් මෙතඩ් එකේදීත් තියෙනවා පබ්ලික් කියලා කීවර්ඩ් එකක්. ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. මේව අපි හඳුනනවා ඇක්සස් මොඩිෆයර්ස් කියලා. අද අපි කතා කරමු මේ වගේ වෙන්නේ මොනවද කියලා. ඒ වගේම මේ පබ්ලික් කියන කීවර්ඩ් එක වෙනුවට අපිට තව යොදා ගන්න පුළුවන් ඇක්සස් මොඩිෆයර්ස් මොනවද කියලා. අපිට පබ්ලික් වෙනුවට තව යොදා ගන්න පුළුවන් ප්‍රයිවට් ප්‍රොටෙක්ටඩ් වගේ ඇක්සස් මොඩිෆයර්ස් Java වලදී හම්බෙනවා. ඒ වගේම අපිට මේවා ඩිෆෝල්ට් විදියට හදා ගන්නත් පුළුවන්. හිතන්න ඔයා ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා කියලා. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඒකේ අපි හදන වේරියබල්ස්, ඊට පස්සේ ඒකේ අපි හදන මෙතඩ්ස්, අපි හදන ක්ලාස් එක භාවිතා කරන්න දෙන්නේ ඇක්සස් කරන්න දෙන්නේ කාටද කියලා. අන්න ඒ සිකියුරිටි එක හදන්න තමයි අපි මේ විදියට ඇක්සස් මොඩිෆයර්ස් යොදා ගන්න. එතකොට විශේෂයෙන්ම අපි ක්ලාස් එකක් ක්‍රියේට් කරද්දී අපිට ක්ලාස් එකක් හදා ගන්න පුළුවන් පබ්ලික් විදිහට හා ඩිෆෝල්ට් විදිහට. එතකොට ක්ලාසස් වලදී අපිට ප්‍රයිවට් ප්‍රොටෙක්ටඩ් වගේ ඇක්සස් මොඩිෆයර්ස් යොදා ගන්න බෑ. හැබැයි අපි මෙතඩ් වේරියබල්ස් ක්‍රියේට් කරද්දී හැම අපිට පුළුවන් පබ්ලික් විදිහට, ප්‍රයිවට් විදිහට, ප්‍රොටෙක්ටඩ් විදිහට ක්‍රියේට් කරගන්න. ඒ වගේම ඩිෆෝල්ට් විදිහටත් පුළුවන්. එතකොට අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද ක්ලාස් වලදී ඇක්සස් මොඩිෆයර්ස් යොදා ගන්න කියලා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද වේරියබල්ස් මෙතඩ්ස් වලදී ඇක්සස් මොඩිෆයර්ස් යොදා ගන්න කියලා. එතකොට ඇත්තටම මම මේකෙදි මේ ඩිෆෝල්ට් කියලා කියන්නේ කිසිම මොඩිෆයර් එකක් යොදා ගන්න නැති අවස්ථාව. ඔයාලට මේ උදාහරණ විදිහට බලා ගන්න පුළුවන් අපි පබ්ලික් විදිහට සහ ඩිෆෝල්ට් විදිහට ක්ලාස් දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට කිසිම මොඩිෆයර් එකක් යොදා ගන්න නැති අවස්ථාව තමයි අපි ඩිෆෝල්ට් අවස්ථාව කියලා කියන්නේ. එතකොට මම කියවනේ ක්ලාසස් අපිට ක්‍රියේට් කරන්න පුළුවන් පබ්ලික් විදිහටයි ඩිෆෝල්ට් විදිහටයි විතරයි කියලා. එහෙනම් අපි කතා කරමු එහෙනම් මේ දෙකේ තියෙන වෙනස ගැන. හරි. ඔයාලා මේ වෙද්දි වැඩ කරන්නේ මොකක් හරි ID එකක් යූස් කරලානේ. ඒ කියන්නේ IntelliJ වෙන්න පුළුවන්, NetBeans වෙන්න පුළුවන්, Eclipse වෙන්න පුළුවන්. මේ ඕනම ID එකක් ගත්තාම අපිට ඒක ඇතුලේ ප්‍රොජෙක්ට් හදා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ පැකේජ් හදන්න පුළුවන්. ඒ පැකේජ් ඇතුලේ තමයි අපි ක්ලාස් හදලා ඒ වගේ ප්‍රෝග්‍රෑම් ලියන්නේ. එතකොට උදාහරණයක් විදිහට ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ මම මෙහෙම පැකේජ් දෙකක් හදලා තියෙනවා කියලා හිතන්නකෝ. පැක් 1 සහ පැක් 2 කියලා. එතකොට පැකේජ් 1 එක ඇතුලේ මම ක්ලාස් දෙකක් හදලා තියෙනවා කමල් සහ නිමල් කියලා. පැක් 2 එක ඇතුලේ සමන් කියලා හදලා තියෙනවා ක්ලාස් එකක්. එතකොට හිතන්න ඔයා කමල් කියලා. එතකොට ඔයාගේ ක්ලාස් එක ඔයා හදන්නේ පබ්ලික් විදිහට. පබ්ලික් විදිහට හැදුවොත් මේ ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාට ඇක්සස් කරන්න. එතකොට මේ නිමල්ටත් පුළුවන් ඔයාට ඇක්සස් කරන්න, ඊට පස්සේ සමන්ටත් පුළුවන් ඔයාට ඇක්සස් කරන්න. ඒ විදිහට ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාට ඇක්සස් කරන්න. මොකද ඔයා පබ්ලික් විදිහට හදලා තියෙන හින්දා. හැබැයි හිතන්නකෝ ඔයා ඩිෆෝල්ට් විදියට හැදුවා කියන්නේ ඒ කියන්නේ කිසිම මොඩිෆයර් එකක් යොදා ගන්න නැතුව ඔයාගේ ක්ලාස් එක ඔයා හැදුවා. එතකොට මෙතනදී නිමල්ට විතරයි ඔයාට ඇක්සස් කරන්න පුළුවන්. වෙන පැකේජ් එකක් ඉන්න සමන්ට බෑ ඔයාට ඇක්සස් කරන්න. එතකොට මේ දේ ගැන තමයි අපි මේ වීඩියෝවේදී කතා කරන්නේ. එතකොට අපි පබ්ලික් විදියට ක්ලාස් එකක් ක්‍රියේට් කරොත් ඒකට ඇක්සස් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට, ඕනම ක්ලාස් එකකට පුළුවන්. හැබැයි අපි ඩිෆෝල්ට් විදියට හැදුවොත් එහෙම ඒකට ඇක්සස් කරන්න පුළුවන් ඒ පැකේජ් එක ඇතුලේ තියෙන අනිත් ක්ලාස් වලට විතරයි. අපි බලමු එහෙනම් Java යොදාගෙන මේක ඇත්තද කියලා. මම එතකොට මේ විදිහට හදලා තියෙනවා YouTube ප්‍රොජෙක්ට් එක ඇතුලේ. අපි අර කතා කරපු උදාහරණ විදිහට මම හදාගන්නම් එක පැකේජ් එකක් පැක් 1 කියලා. ඒ වගේම මම තව පැකේජ් එකක් හදාගන්නවා පැක් 2 කියලා. මම මේ විදිහට දෙන්නම් පැක් 2. හරිනේ. ඊට පස්සේ මම මේ පැක් 1 එක ඇතුලේ හදාගන්නවා ක්ලාස් එකක්. ඒකට එතකොට මම අපි කතා කරපු උදාහරණ විදිහටම කමල් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ මම තවත් ක්ලාස් එකක් හදාගන්නවා පැක් 1 එක යටතේ. අපි කතා කරපු උදාහරණ විදිහට ඒක නිමල්. හරිනේ. ඊට පස්සේ මම පැක් 2 එකට අදාළව හදාගන්නවා ක්ලාස් එකක්. ඒකට මම දෙනවා ක්ලාස් නේම් එක සමන්. හරිනේ. එතකොට ඔයාලට පේනවා කමල් කියන එක පැක් 1 එකේ තියෙන්නේ, නිමල් කියන එක පැක් 1 එකේ, සමන් කියන එක පැක් 2 එකේ. ඔයාලට මෙතනින්ුත් ඒක බලා ගන්න පුළුවන්. පැක් 1 එකේ තියෙන නිමල් සහ කමල් කියන එක පැක් 2 එකේ තියෙන්නේ සමන් කියන ක්ලාස් එක. හරි. ඊට පස්සේ දැන් ඔයා හිතන්න ඔයා කමල් කියලා. එතකොට කමල්ගේ ක්ලාස් එක ඇතුලේ මම මේන් මෙතඩ් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි බලමු ඔබ්ජෙක්ට් එකක් හදන්න පුළුවන්ද කියලා මේ නිමල් කියන ක්ලාස් එකට අදාළව. මම මේ විදිහට ක්ලාස් නේම් එක දෙනවා නිමල්. ඊට පස්සේ obj1 කියලා දෙනවා. ඊට පස්සේ new
නිමල් කියලා දෙනවා construct එක. හරිනේ. එතකොට නිමල් කියන එකට call කරන්න access කරන්න පුළුවන් නිමල් කියන class එකට. ඊට පස්සේ අපි සමන් කියන එකට object එකක් create කරගමු සමන්. ඊට පස්සේ obj2 කියලා දෙන්නම් මම ඒකේ නම. ඊට පස්සේ new කියන keyword එකත් එක්ක සමන් කියන එක දෙන්න ඕනේ. හැබැයි එතකොට ඔයාලට පේනවා මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. මොකද මේක වෙන package එකක තියෙන හින්දා අපි මේක මුලින්ම import කරගන්න ඕනේ අපේ package එකට. ඒ හින්දා මට මේ විදිහට දෙන්න පුළුවන් import. එතකොට දෙවෙනි package එකනේ අපි import කරගන්න ඕනේ. ඒ හින්දා මම දෙනවා pack2. ඒකේ තියෙන සමන් කියන class එක. අපිට මේ තරු ලකුණක් පේනවා. එතකොට ඒකෙන් කියන්නේ මේ package එකේ තියෙන සියලුම classes මෙතනට import කරගන්නවා කියලා. හැබැයි අපි සමන් කියන එක විතරක් දුනොත් එහෙම එතනදී import වෙන්නේ සමන් කියන class එක විතරයි. මෙතන ඉඳන් ඇත්තරම pack2 කියන එකේ සමන් කියන class එක විතරයි දෙන්නේ. ඒ හින්දා අපිට මෙතන ඕන දෙයක් දෙන්න පුළුවන්. මම මෙතන සමන් කියන එකම දෙන්නම් දැනට. දැන් ඊට ඔයාලට පේනවා මේ දෙකම කිසිම ප්‍රශ්නයක් නෑ අපිට access කරන්න පුළුවන්. මොකද මේ classes දෙකම අපි සමන් කියන class එක public විදියට හදලා තියෙන්නේ. නිමල් කියන class එකත් public විදියට හදලා තියෙන්නේ. ඒතර කමල් කියන class එක ඉඳන් මේ දෙකම access කරන්න පුළුවන් අපිට. හරි. හැබැයි අපි මේක default විදියට හදනවා. ඒ කියන්නේ මේ public කියන එක අයින් කරනවා. හරි. දැන් අපි කමල් කියන එකට ගිහින් බැලුවොත් එහෙම කිසිම අවුලක් නෑ එතනදී. ඒත් අපිට access කරන්න පුළුවන්. ඊට සමන් කියන එකටත් ගිහිල්ලා ඒක default විදියට හදනවා. හරි එතකොට ඔයාලට පේනවා කමල් කියන එකට ගියොත් එහෙම මේ විදියට error එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට දැන් ස්ථිර කරගන්න පුළුවන්. අපි public විදියට හැදුවොත් එහෙම අපිට ඕනම class එකක් access කරන්න පුළුවන්. හැබැයි default විදියට හැදුවොත් එහෙම ඒ package එක ඇතුලේ තියෙන classes වලට විතරයි access කරන්න පුළුවන්. එතකොට මේ දේ ගැන තමයි මම මේ video එකේදී කතා කරන්නේ. අපි ඊළඟ video එකේදී බලමු කොහොමද variables methods එක්ක මේ විදියට access modifiers හොදාගන්නේ කියලා. එතකොට අපිට විශේෂයෙන්ම කතා කරන්න වෙනවා private සහ protected කියන access modifiers දෙක ගැන. එහෙනම් අපි ඊළඟ video එකේ ඉක්මනටම හම්බෙමු.